පසු දිනට පහන් වී අවදි වූ කස මාගේ මෙත් යමු වූයේ නිලමේ වෙත කොග්ගල දැස් පියා දැත් පපු මත තබාගෙන මෙත්තේ මත කුඩුකුළු සයනය කරයි නිලමේට කතා නොකරම මම කාමරෙන් පිටවිමි මුහුණ සෝදාගෙන තීපාරින් පසු නිලමේ බැලීමට කාමරයට ගියෙමි ඔහු කලින් සිටීරියා වුමින්ම මා කාමරයට ඇතුළුවක් මහු දැස් පියාගෙනම මට කතා කළේ ආ මාත්‍ය ආවද මා පොරොන්දුනා වාගේම මම කිසි කරදරයක් නොකර සිටියා මහත්තයාට මගෙන් කිසි කරදරයක් වුණේ නැහැ නෝ නිලමේ ඇහුවේ ඉතාමත් සුබදලීලාවෙන් නිලමේ හරි හොඳයිනේ ඊයේ කාටවත් කිසි කරදරයක් කරේ නැති එක ලොකු උදව්වක් මා කීවේ නිලමේගේ සිත් දිනා ගැනීමට මට හිරිහැරයක් නැතිනම් මගිනුත් හිරිහැරයක් නැහැ මට හිතුනොත් මා උදව්පදවුත් කරනවා ඔය කොග්ගල් මහගේ වගේ නෙවෙයි දැන් බලන්න මහත්මයා මේ නිදි මරාගෙන කරදර විඳින්නේ කොග්ගල්ට උදව් කරන්න බලන්නේ ගෑනිට කෙලෙහි ගුණයක් තියනවද කියලා අඩු ගානේ මහත්තයාට මූණ හොදන්න වතුර ටිකක්වත් ගෙනත් තිබ්බද මහත්තයාට ළිඳට යන්න සිදු වුණානි මූණ හොදන්න නිලමේ එසේ කීවේ ඇතන් විට කොග්ගල මහත්මිය කෙරෙහි මාගේ සිත බිඳවීමට විය හැකිය කමක් නැහැ නිලමේ මට ළිඳට ගිහින් මූණ හොදන එක අමාරුවක් නෙවෙයිනේ මා එසේ කියන විට මාගේ හිතේ හොල්මන් කළේ එක් දෙයකි එනම් කාමරයේ තුල සිටි නිලමේ මා ළිඳට ගිය සිට දිටුවේ කෙසේද යන්න දැන් නිලමේ මාත් මිතුරෝය නිලමේගෙන් ඕනෑම විස්තරයක් අසා දැනගැනීමට හැකි බව මට පෙනී ගියේ නිලමේ කොග්ගලගෙන් පළිගැනීමට පැමිණීමේ හේතුව මෙතෙක් මම නොදත් දෙමි ඒ ගැන නිලමේ සඳහන් කළ විට කොග්ගල මහත්මිය හරස් වූ සැටිද මට සිහි විය මා කාමරයට පැමිණි පසු නිලමේ බලා ගැනීමට මට බාර කළාසේ කාමරයේ සිටි අනෙක් අය කාමරයෙන් පිට වූහ ඔවුන් මෙසේ මූණ සේදීම තීබිමාදිය සඳහායි මම නිලමේ ඇමතුණු නිලමේ මම බොහොම වෙලා නිලමේ ගැන ඊර කල්පනා කළා එක් අතකින් නිලමේ තදදිස්ථාන ශක්තියක් ඇති කෙනෙක් අනික් අතට නිලමේ හරි මෝඩ ඉන්න මට විසඳන්න බැරි වුණ ප්‍රහෙලිකාව තමයි නිලමේ කොග්ගලගෙන් පරිගන්න අදහස් කළේ ඇයි කියන මා හිතාගෙන නිදාගත්තේ දෙන් මොකෝය ගැන නිලමගෙන් අහන් ඔය කතාව මාත්‍ය අහන් ඉස්සරලා මා කියන්න හිතාගෙන හිටි ඒත් මට අවස්ථාවක් ලැබුණේ නෑ දැන් හොඳ අවස්ථාව ඔන්න එම්නම් අහගන්න නිලමේ දැස් පියාගෙනම කතාව පටන් ගත්තේ මහත්තයා මං උඩරට හොඳ වැදගත් පවුලකට අයිති උසස් පෙළපතකින් පැවතෙන කෙනෙක් මිල මුදල් අතිනුත් වතු පිටි අතිනුත් මට සෑහෙන තත්ත්වයක් තිබුණා කොටින්ම කියතොත් මං හොඳ වංශක්කාරයෙක් ඔව් ඒ බව පෙනෙනවා ඉතින් කියනකො කතාව මගේ වත්තෙකුනේ කරාඹු ගම්මිරිස් ඉනසාල් පොල් පුවක් ආදී හැම වගාවක්ම තිබුණා මට කිසි දෙයකින් නඩුවක් තිබුණේ නැහැ ඒ පළාතේ හැටියට මටත් ගමේ යම් කිසි තත්ත්වයක් තිබුණා මට දුවක් හිටියා මගේ මැණිකෙත් හරි ලස්සනයි හරි කරුණාවන්තයි උයන්න පියන්න හොඳට දන්නවා මට හරි ආදරේ
මමත් ඇයට හරි ආදරේ මගේ දුව එයාගේ නම අනුලාවති මා පවුලේ හැම කෙනෙකුටම වැඩියෙන් ආදරේ කළා අපේ වතු පිටි වලින් ලැබුණ ආදායම ගෙදර වේදමට ඇරලා යමක් කිතිරි වුණා ඒ තිරුණ හැම සතේක්ම මම හරි පරිස්සමෙන් එකතු කළා මං ඉතිරි කළ මුදල් ගැන මම විතරක් දැනගෙන හිටියේ අනිත් අය ඒ ගැන දැනගෙන හිටියේ නම් ඉතිරි කරන්න ලැබෙන්නේ නැහෙනි මහත්තයෝ ඊටගේ වැඩි විශාල නැහැ තරමක් පරණයි පරම්පරාගත ගිය අපේ අත්තල මුත්තල සිංහල රජුරෝ වෙනුවෙන් සටන් කරපුවයි ඒ කාලේ ඉඳලම අපිට තැනක් තිබුණා නිලමෙත් අපේ මුත්ත කෙනෙක් සෑහෙන වී කුරක්කන්තුගේකුත් නිතරම ගෙදර තිබුණා එහෙනම් ඒවා සුද්ධ පවිත්‍ර කරලා තියන්නත් සෑහෙන මහන්සියක් වෙන්න ඇති මා එසේ කිව්වේ නිලමේ මිනිස් දිවියක් ගත කළ කාලය තුළ ගෙදර පිරිසිදුවෙන් තබා ගත්තේ ද යන්න දැන ගැනීම සඳහායි ආපෝ මහත්තයා මොනව සුද්ධ කරන්නද ඕවා සුද්ධ කළේ නැහැ කියලා නැති වෙන්නේ නැහෙනි ඕවා තියෙනවද නැද්ද කියලා බලන්නවත් ලැබෙන්නේ නැහැ අනිත් එක ඕ අතුපතුක ගා ඉන්න කාටද වෙලාව තියෙන්නේ මැනිකට ගෙදර වැඩ නිසා එයාටත් වෙලාවක් නැහැ දුවේ ඉස්කෝලේ ගිය නිසා එයාටත් වෙලාවක් නැහැ ඉතින් කාට හරි කුලියක් දීලා කරව ගන්න තිබුණා නේද මා එසේ ඇසුවේ නිලමේගේ ගෙදර ඇතිදී පිටායට හෙලිදරව් කිරීමට අකමැත්තක් තිබුණේද යන්න දැන ගැනීමට සෑහෙන ආදායමක් තිබුණා නම් ඒ වෙනුවෙන් වේදම් කළාට පාඩු නැහැ නේද මොන එහෙකටද මහත්තයෝ එක එකට අපි ඇතිදී පෙන්වන්නේ තියෙන බව දැනගත්තාම ඉල්ලන්නේනවා ඉතින් ඔය තරම් යමක්කමක් තිබිලා දම්පින් හිම කෙරුවේ නැතිද ඒ වගේ නඩුවක් නැහැ මහත්තයෝ හැම පෝයකටම පන්සලේ උපාසක දානයක් දුන්නා ඒකට නොවරදවාම මගේ මැණිකෙත් 45ක් 30ක් දෙනවා ඒ තියා මගේ මැණිකේ හැම පෝයකටම සිල් ගත්තා උපාසක දානෙ උයන්නත් බොහොම මහන්සි වුණා ඉස්කෝලේ නිවාඩු දවසකට පෝය වැටුනොත් දුවත් සිල් ගත්තා ඔය සිල් ගත්ත ඔක්කොටම දෙනවද ඒ උපාසක දානි ඔව් මහත්තයා කවුරුත් එක්ක සහභාගී වෙලා තමා දානෙ උයන්නේ උපාසක දානෙට සල්ලි වෙනම එකතු කරනවා සමහර දාට මගේ මයිනිකේ තමා සල්ලි එකතු කරන්නේ සමහර දාට දානෙ උයන්නේ අපේ ගෙදරමයි ඒ අතින් නිලමෙත් තුගක් වින් කරන්නේ නැති නේද ඔව් මහත්තයා උපාසක දානෙ උයන්න මාත් උදව් වෙනවා ඒ දාට ගෙදරත් හරියට උයන්න පිහිනන්න බැරුව ඇති නේද ඔව් ඉතින් තමන් ගැන හිතන්නේ නැතිව දානෙ ටික සූදානම් කරලා දෙන එකත් ලොකු පිනක් නේ එදාට බඩගින්නේ ඉන්නවද අනේ නැහැ බඩගින්නේ හිටියේ නැහැ කියලා ඒ දානෙට උයාප් දෙයින්ම අපි කනවා වෙන කොහෙන් කන්නද gedaru wenek noka අනිත් එක අපි ඒකට සම්මාදම් වෙලා තියෙනවනේ ඔව් නිලමි තර්කානුකූලව ඒක හරි දානයක් දීමට කෙනෙකුට ආධාර වෙන එකක් පිනක් දානය ලබා ගැනීමත් දානය දීමට ආධාර කිරීම එතකොට දන් ලබන තැනැත්තක් දෙන තැනැත්ත වාගේම පිනක් කරනවා නොවේද නිලමි ඔව් එහෙම වෙන්නේ නැහැ අනේ මා දන්නේ නැහැ මාත්‍යා මොන ආදාසකින් ඕවා කියනවද කියලා මා සිල් නොගෙනම උපාසක දානි කාපු නිසාද දන්නේ නැහැ නිලමේ මගේ ඇනුම්පදේ තේරුම් ගියාසේය.